පාලමෝදර ආතරේ අරගලයට අදට දින 123යි. පසුගිය අප්‍රේල් මාස 9 වනදා ගාල්මෝදරට පැමිණි ජනතාව එවකට පැවති ආණ්ඩුවට විරෝධය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කළා. ගෝටාගෝගම ලෙස අරගල භූමිය නම් කිරීමටයි විරෝධතාකරුවන් කටයුතු කළේ. දරාගත නොහැකි ආර්ථික අර්බුදෙන් පීඩාවටපත් වූ සියලු දෙනාම එදා ගාල්මෝදරට පැමිණියේ හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ ඇතුළු එවක රජයේ ක්‍රියාපිළිවෙතට විරෝධය පළ කරමින්. ඉන් දින කිහිපයකට පසු අරලියගහ මන්දිරයේ ඉදිරිපිට මයිනාගෝ ගමද ආරම්භ වුණා. සිය විරෝධතාවය පුරා මාසයක කාලයක් සාමකාමී අරගලයක් ලෙස ක්‍රියාත්මක වුණා. ඒ මැයි 9 වනදා තෙක් පමණයි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ මැරෙයින් එදා මුළු රටම කළු දිනයක් බවට පත් කළේ මයිනාගෝ ගමට පහර දීම ආරම්භ කරමින්. ඉන් නොනැවතුණු ඔවුන් ආතරේ අරගලයට පහර දුන්නා. ගිටාරයේ වයලීනයේ අතට අරන් සිටි සාමකාමී අරගලකරුවන්ට පොළු මුගුරු වලින් පහර දීමට මැරෙයින් කටයුතු කළා. මේ සියලු ප්‍රහාරයන් හමුවේ පැවති ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල කරමින් ජනතාවගේ නැගිටීම සිදු වුණා. මේ මැර ප්‍රහාරයේ ප්‍රතිඵලය වුණේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය තනතුරින් පවා ඉල්ලා අස්වීමට සිදුවීමයි. එදා පටන් යළිත් ගාලුමෝදර සාමකාමී අරගලය ක්‍රියාත්මක වූ අතර පසුගිය ජූලි 9 වනදා මහසෙනගක් කොළඹට පැමිණියා. රට වටා සිටි ජනතාව මිලියන ගණනින් කොළඹට ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු ස්ථාන ගණනාවක්ම තමන් සතු කරගත්තා. මේ සියලු සිදුවීම් හමුවේ එදින එල්ල වූ ජනතාවගේ විරෝධය මැද එවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මන්දිරයෙන් පවා පලා යාමට සිදු වුණා. මේ දවස ඉතිහාසය තුල තවත් නොමැකෙන දිනයක් ලෙස සටහන් වුණේ ජනතාව විසින්ම තෝරාගත් පාලකයෙකු ජනතාව විසින්ම පලවා හැරි දිනයක් බවට පත් වෙමින් ලංකාව තුල තවදුරටත් සිටීමට නොහැකි පසුබිමකයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවේ ආරක්ෂාව යටතේ මාලදිවයිනට පලා ගියේ. ඒ දින කිහිපයක් තුල ඔහු සිය දුහුරෙන් ඉල්ලා අස්වන බවට සහතික වෙමින් ඒ අනුව පසුගිය 13 වනදා හිටපු ජනාධිපතිවරයා නිල වශයෙන් ඉල්ලා අසූ බවට කතානායකවරයා නිවේදනය කළා. නමුත් ජනතාවගෙන් එල්ල වූ විරෝධය අවසන් නොවුනේ එවක අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමත් සමගයි. අරගලකරුවන් මර්ධනය කිරීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ දිරුම් දී පැය 24ක් යාමටත් මත්තෙන් ආදරේ අරගලයට හමුදාව යොදා පහර දුන්නා. ඒ පසුගිය 22 වනදායි යලිත් වරක් උද්ඝෝෂණ අරගල රට තුල හිස එස වුනේ එවැනි පහර දීමක් සිදු වූ පසුබිමකයි. පැසිස්ට් වාදය යොදා අරගලකරුවන් මර්ධනය කිරීමට මේගත් ක්‍රියාමාර්ගයත් එක්කම යලිත ජනතාව විරෝධතා සංවිධානය කළා. ජූලි 9 සිදුවීම් මාලාවට අදාළව බොහෝ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමද වාර්තා වුණේ මේ කාලය තුලයි. නමුත් අද වන විටත් ආතරේ අරගලයට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළව වගකිව යුතු ප්‍රබලීන් තවමත් නිදැල්ලේ. හදිසි නීතියද රට තුල ක්‍රියාත්මක කරමින් අරගලකරුවන් මර්ධනය මේ වන විටත් ක්‍රියාත්මක වනවා. එවැනි පසුබිමක අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මකයි. එය සංවිධානය කරන්නේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයයි. මහජනතාවගේ ජන අරගලයට නිසි ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බලකිරීම හා මහජනතාව අපේක්ෂා කරන සමාජ පරිවර්තනයක් සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි. අද දිනේදී ගාලුමෝදර ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ඒ